Ah, assieds-toi, famille. Ça. Ça va, mais. Mais, ça, maman, c'est un game. Maman, c'est un game. C'est un gars qui a passé. Hein? Punji, il y a un autre, 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 il y a un autre. බහුවචනෙන් කතා කරන්නේ වෙන කවුද දිලක මා හෙවි සර්ගේ අනික් හොඳම ගෝලයා ඒ දවස්වල නම් එයා ගොඩක් මිටි දැන් නම් ටිකක් කුසයි සර් දැක්කොත් කීයටවත් එයා වඳුර ගන්න එකක් නැහැ කවුද සංක සංක විමල් පලිහ වඩන මුදලාලිගේ පුතා සංක लंगदी बोहान टासनी पे बिना हेड अग्न है नहीं बलागिनी ඒක අපි ළඟට ආපු දවසට මේ හැම සෙල්ලමක්ම ඉවරයි මේ ලෝකේ මම මලත් මුහාන් මලත් අපිට වැඩිය තාමත් ප්‍රබල කෙනෙක් මලත් ඒක හරියට මේ මහා සාගරේ වැලි ගැටයක් හෙල වුණා හා සමානයි ඒක හරිම දාර්ශනික කතාවක් නේද එහෙම බලනකොට මොහාන්ට හිතෙන්නේ නැද්ද මේ ජීවිතය කියන පිදුරු ගහේ එල්ලිලා අපි මේ කරන නාඩගම් මොනවද කියලා අද මඩම් කතා කරන්නේ හරිම අමුතු විදියටනේ පහන නිවෙන්න ලඟ වෙනකොට ඒ පහනේ දැල්ල වැනින්නේ මහා අමුතුම විදියකට වෙනස් විදියකට මගේ දිවත් ඒ විදියට වැනෙනවද දන්නේ නැහැ. මැඩම් මොනවද මේ කියන්නේ විකාර කතා? අනේ මැඩම් අපේ ආයුෂත් තරම් මැඩම් තව චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනේ. මොහොත. මේ වෙලාවත් මම මලොත්. මේ මලවි ආරච්චි එන්ටර්ප්‍රයිසස් රන් කරන්න වෙන්නේ මොහොත. Kirulimi Kumaraya
මම මැඩම්ට සර්විස් එක දුන්නා වගේම කවදාද දවසක නඳුන් පුතාටත් ඒ සර්විස් එකම දෙනවා උපරිමයෙන්. මොන සර්විස් එකද අක්ක? නඳුන් පුතාට මේක තේරෙන්නේ නැහැ. මේක මැඩම්ගේ මගේ කතාවේ අවසාන ටික. එහෙනම් මැඩම් අයනෝ මං හෙට උදේම අර වැඩේට එනවා. කස්ටම් එකට. මං ඉල්ලෙනවා. ඕකේ මොහාන්. අම්මේ. නාට්‍යවල චිත්‍රපටිවල රඟපානවා. එක ඒගොල්ලන්ගේ වෘතිය. එක අතකට අපිටත් එක එක තැන්වල එක එක විදිහට රඟපාන්න වෙනවා. හැබැයි ජීවිතේ. එහෙම නේද? ඒක නම් මේ විලියම් ෂේක්ස්පියර් කිව්වේ මේ ජීවන රඟමඩලේ අපි හැමෝම නළුවෙමු කියලා. ෂා. දෙවනි දන්න දේවල්. මොහන් මේ කම්පැනි එකේ දියුණුවට වැඩ කළාද එහෙමත් නැත්නම් රඟපෑමක් කළාද නෑ පුතා මේ මේ ෆයිල් එක හොඳට චෙක් කරන්න ඕනේ. ඔයා මේ හැමදේම දැන් හරියට ඉගෙන ගන්න ඕනේ තේරුණාද? හෙට හවස තුන වෙනකොට දෙන්නම මෙහෙ ඉන්න ඕනේ. ගෙදරට ගොඩ වුණා විතරයි මේ අමුතු නියෝගයක්. එයාස්සෙද මොකද මේ? මොකද හිතෙන්නේ? මාත් කරකෝලත් ඇරිය වගේ සර්. මැඩම් කවදාහත් ඉතින් එහෙම නියෝග දෙන්නේ නැහැ නේ. ඒක නෙන්නම්. මේක තමයි මාත් මේ බැලුවේ. පොඩ්ඩක් හිමුන්න. ශිවාගේ බර්ත්ඩේ එක ජූනි 20. මගේ පෙබරවාරි 4. අස්සිතගේ මේ 14නේ. සර් මගේ බර්ත්ඩේ එකත් මතකයි. අපි දෙන්නගේ ඇනිවර්සරි එක 17 වෙනිදා. එතකොට ආගේ දුවගේ බර්ත්ඩේ එකත් නේ ඊයේ පෙරදන් තිබ්බේ නේද? හෙටනම් සිහි කටියුද්දක් වැටලා නැහැ. ජීවිතේ වැදගත් දේවල් පිරිමින්ට අමතක වෙනවා කිව්වට සීවලි ළඟදී නම් ඒක බොරුවක්. ෂර්ලොක් හෝම්ස් කියලා තියෙනවා එයාගේ මොලේ හරියට අටුවක් වාගේ කියලා. නේ? කිසිම අනවශ්‍ය දෙයක් ඔළුවේ නැහැ කියලා. මමත් එහෙම තමයි. මගේ ඔළුවෙත් අනවශ්‍ය දේවල් නැහැ, අවශ්‍ය දේවල් රැඳෙන. මොනවද ડોක්ටර් මේ අපිට තාම මේ කුතුහලයක්. හරි හරි මං කියන්නම්. නන්දනි මට ෆෝන් කර. හෙට මගේ ඔෆිස් එකනේ. හෙට යා මෙහෙ එනවා. නන්දනි මෙහෙ එනකොට අපි දෙන්න යාව පිළිගන්න වාගේ මෙතන සැදී පැහැදී ඉන්නේ කොහොමද? නෑ, එයා එන්නේ මාත් එක්ක ලන්ච් ගන්න. ඒකනේ මං තුනට එන්න කිව්වේ. ඔයා ගිහින් පොෂ කතා කර. අසිත ඉඳගන්න මං තේ හදන්න. රිටයර්ඩ් ලෙෆ්ටිනන්ට් දන්තනාරායන පෙටිකෝට් ගවර්න්මන්ට් එකේ ඔඩ්‍රයක් ප්‍රතික්ෂේප කරලා බෑ. සමේ සර් ඔෂා දාගන්න මම මෙහෙම ඉන්න.
මංවට අද්දක උස්සන්න කිව්වේ නේ. ඒ වුණාට පෝසස් වල අපි එහෙම තමයි. ආය ඕඩර් එකක් කරනකම් පාතර දාන්නේ නැහැ. කවුද දන්නේ වෙඩි තියන්න කියපු කෙනා ඕඩරේ දෙයිද කියලා වෙඩි තියන්න කියලා. හැබැයි මංවට මීට අවුරුදු 7-8කට කලින් වෙඩි තිබ්බේ රෝස මලකේ. ඔයාගේ පපුවට. පෙබරවාරි 12. හරියටම වැලන්ටයින් දවසට දවස් දෙකකට කලින්. ආවරද? දාමු. හූ. හැබැයි ඒක අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ. මේ අද හරි සරයිනේ. මොකද ඒ සරට ඔටස් දෙන්නේ? හරි හරි හෙලවෙන්නේ නෑ. යමුකෝ. හෙට හවස 4 වෙනකොට ගෙදර එන්න ඕනේ. නැත්නම් ආයි මේ ගෙදරින් බත් නෑ. බත් නෑද අපිට ඔෆිස් එකෙම සකිනුත් කන්නත් පුළුවන්. මේ ඒ කියන්නේ බත් නෑ කියන එකේ තේරුම මේ මේ ඒක පොඩ භයානකයි වත් නෑ කියන එකද? මං විතරක් නෙවෙයි. දූත් නෑ. අප්පා. එතකොට තාත්තේ තවත් සීරියස් වෙනවා. යනයිති 4ට එන්න. කారణ මොකද කියන්නේ දැන්වත්? ඔයාට මතක නැද්ද නේ? හෙට දූගි මොන්ටිසෝරියගේ කන්සර්ට් එක. අපේ දූ තමයි වෙල්කම් ස්පීච් එක කරන්න ඉන්නේ. නෑ. තව dancing items දෙකකටත් ඉන්නවා. එහෙනම් අපි දෙන්න යන්න බෑ. ඕ. හරි 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 හරි. හතරට එන්න. මගේ හොඳ ළමයා. දාඩියනේ. ඉතින් කමන්න මගේනේ. ඔහොම වාඩි වෙලා ඉන්න. මං තේ ටිකක් කරන්න යනවා. මාත් දෙනවා. නෑ 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 නෑ. වාඩි වෙන්න. ඉතින් මාත් දෙන්නම් අනේ. ඔයා ටිකක් රෙස්ට් කරන්න. කියන දේ අහන්න නැති නොඩි ළමයි. හරිද? අෆිද? අසිද ඇයි දෙකක් විතර කියන්නේ? චැම්පියන්ස් ලයි ගේම් එක තාම ඉවර නැද්ද? මේක ඉවර කරන්න බෑ අහිංසා. ස්ටේල් මේක් මටත් හිතුණා. අනික අද අපේ පොත්ගුළු බාප් එළියට බහලානේ. කාලෙකින් බාප් එක කතා කරන්නත් බැරි වුණා. බැලුවොත් පොත කැස් දෙක ඔබාගෙන. බාප්පගේ ෆයිනල් එක්සෑම් අත ළඟ නේද? කවදා හරි දූලා දෙන්නත් ඉහළට ඉගෙන ගන්නකොට එහෙම තමයි. පාඩම් කරන්න වෙනවා. අපි දෙන්න පාඩම් කරන්න එකටනේ. හරි 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 හරි. බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ලා එකටමනේ. ඒ පාර ප්‍රවීණ ළමයාත් මෙතන. ඔයාට මතකද? පොඩි කාලේ ඉඳලා මේ දෙන්න මේ විදිහමනේ. ඕනම දෙයකට ඕනම වෙලාවකට කියන්නේ අපි දෙන්න බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ලා කියලා. නේද? ඉතින් ඒක ඇත්තනේ කිරියාච්චි. ඔව් ඔව් ඉතින්. මං ඉතින් නෑ කිව්වේ. මං නම් හිතන්නේ ගිය ආත්මෙදිත් මේ දෙන්න එකම පවුලක සහෝදරයෝ වෙලා ඉඳ ඇති.
එහෙනම් ඒ ආත්මේ අපි මැරෙන්නත් ඇත්ත එකට. අපි දෙන්න ඉපදිලා තියෙන්නේ සතියක පරතරයක් ඇතුළේ. කොහොම වුණත් මල්කි දුව හින්දා අපේ අහිංස දුවගේ පාළුව නම් උගා දුරට මගේ ඇරුණා. ඔව් ඒත් මට අම්මා නැති පාළුව. ආ ඕ මෝ 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 කතාව වැරදි පාරකට වැටුණා. නෑ නෑ කිරියම්මේ අපි කතා කරමු. දුවට අහුන් ගන්න දෙමු. එතකොට තමයි දුවගේ හිතේ තියෙන දුක ටික ටික හරි තුනී වෙන්නේ. ප්‍රවීණ අංකල් හරි අහිංස නදී ශාන්ති ගැන කතා කරද්දිත් මං කරන්නේ ඒ ටිකම තමයි. දුක කියන්නේ මට අම්මව හොඳට මතකයි. එයා මටයි තාත්තටයි හරිම ආදරේ. ඇයි ඒ වගේ හොඳ කෙනෙක්ට කවුරු හරි වැඩි තිබ්බේ? සමහර විට මම කියන වචන දුවට බර වැඩි වෙයි. ඒත් තේරෙයි. නොතේරුණොත් අහන්න. හා බා. අපි හැමෝම මල්කිදු ඔයා කිරියා මම උපදිනකොට එකමක නියතයක් අරගෙන තමයි එන්නේ. මරණය. ඒක නවත්තන්න කාටවත් බැහැ. ඔයාගේ අම්මට කවුරු හරි අම්මව මරන්න හිතාගෙනම වෙඩි තිබ්බා නේද? ඒක ඇත්ත. ඒක නදිෂදුවගේ වෙලාව. කවුද වෙඩි තිබ්බේ? දන්නේ. පොලිසිය දන්නෙත් නෑ. සාක්කියත්ෙත් නෑ. ඔයාගේ තාත්තා හරියට දැකලත් නෑ. තාත්තර තියෙන්නේ සැකයක් විතරයිනේ. ඒ කිව්ව අංකල්? මේගනේ දුක්. ඒ වෙලාවේ ඔයගොල්ලෝ ඉඳලා තියෙන කානිවල් එකකනේ. එතන දෙපැත්තක දාමරික කල්ලි දෙකකුත් ඉඳලා තියෙනවා. එක කල්ලියක අයට අනිත් කල්ලිය තව කෙනෙක්ව මරන්න උවමනා වෙලත් තියෙනවා. ඉතින් ඒ කෙනෙක් එයාට වෙඩි තියලා. එහෙම වෙඩිල්ලක් තමයි ඔයාගේ අම්මට වැදිලා තියෙන්නේ.